සමන්තහාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතහා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයම්බදන්තහා ධම්මසවන කාලෝ අයම්බදන්තහා ධම්මසවන කාලෝ අයං බදන්තහා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසේ සූදානම් වෙන්නේ සුපුරුදු ආකාරයටම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ටිකක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්නට. ඉතින් අද දවසේ මේ උදාරතර වූ ධර්මානුශාසනාව net FM ධර්ම දක්ෂිනාව හරහා මේ විදිහට දේශනා කරවලා මුළුමහත් ලෝකයක් පුරාම ජීවත් වෙන ධර්මයට කැමැති ධර්ම ශ්‍රවණයට උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමේ වාසනාව ලබා දෙන්නේ අද දවසේ දායකත්වයේ දරන පින්වත් පිරිස. පිළියන්දල තුම්බෝවිල ශ්‍රී දේවානන්ද පාර අංක 278 ලිපිනේ පදිංචි AD තරංගා රෝෂිනී පින්වත් මහත්මියගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ වෙන්නේ. ඇයගේ උපන්දිනේ අදට එදිලා තියෙන නිසා ඒ කාරණේ මුල් කරගෙන තමන්ගේ ජීවිතයට ආශිර්වාද ලබා ගැනීම තමන් එක ජීවත් වෙන හැම දිනාටම ආශිර්වාද කිරීම කියන උතුම් මරමුණු රාසියක් හිතේ තියාගෙනයි මේ පින්කමට ඇය දායකත්වේ ලබා ගන්නේ. එතුමියගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා වගේම අපි හැම දිනාගේම සංසාර දුකින් අත මිදීමට ගන්නා වූ මේ ප්‍රයත්නය ඒ ආකාරයෙන්ම සඵල කරගන්නට සාර්ථක කරගන්නට අපි මේ ශ්‍රවණය කරන ධර්මයත් මේ තුලින් උපදින කුසල් ආනිසංස අපි හැම දිනාටම එකසේ උපනිශ්‍රේ වේවා කියන අදිෂ්ඨානය අපේ හිතවල ඇති කරගෙන අද අපි මේ පින්කම ආරම්භ කරන්නේ. පින්වත්නි, මම අද මේ ධර්මදේශනාවට අලුතෙන් දහම් මාතෘකාවක් සකස් කරගත්තා. අපි ගිය සතිය වෙනකොට ඉතාම ලස්සන හරවත් ධර්මදේශනාවක්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉතාම අලංකාරව මුල මැද අග පිරිසිදුවට ඉතාම සුන්දර විදියට අර්ථ සහිතව ව්‍යංජන සහිතව දේශනාකොට වදාළ සූත්‍ර දේශනාව ඕපම්ම සූත්‍රය සාකච්ඡා කරගෙන සති කීපයක්ම පැහැදිලිව අපි කතා කළ අවසන් කළා. අද ඒ නිසා ඒ වගේම ඉතාම වටින දේශනයක් අපි තෝරගත්තා ධර්මානුශාසනාවට. ගිය සති වගේම මේ දේශනාවත් අයිති වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේන වටිනා දේශනාව. මේක අයිති වෙන්නේ සුත්ත නිපාතයේ උරග වර්ගයට. මේ දේශනාවේ නම මුනි සූත්‍රය. මේ දේශනාවට කලින් මම වචනයක් කියන්න ඕන. මේ දේශනාව මම තෝරගන්න ප්‍රධානම හේතුව මොකද්ද කියන එක පින්නතුන්ට මේ දේශනාව කරගෙන යන අතරතුර අපි සාකච්ඡා කරන වර්තමාන සමාජීය කාරණත් එක්ක ගලපද්දි හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ දවස්වල අපේ රට විතරක් නෙමෙයි මුළුමහත් ලෝකයම පත්වෙලා තියෙන මේ ව්‍යසනකාරී ඒ වගේම ශෝකාකූල වේලාවක තත්වයක අපිට වඩා බලවත් මහා රාජධානි කඩා වැටිලා තියෙන වේලාවක ඒ බලවත් රාජධානි සොහොන් පිට්ටනි මලගෙවල් වෙලා තියෙන වේලාවක ආර්ථිකයේ සෞඛ්‍ය සමාජීය අනිකුත් කටයුතු ජන ජීවිත මේ සියල්ල වැටිලා තියෙන වෙලාවක අපි විශේෂයෙන් කතා කළ යුතු දෙයක් අපේ මේ පුංචි රට ඇතුලේ සිද්ධ වෙන මේ දවස්වල සිද්ධ වෙන මහා මානුෂීය මෙහෙවර ගැන. එතනදී හැමෝම මේ කාරණේ කියන නිසා මම එකක් කියන විශේෂ දෙයක්. අපිට සෞඛ්‍යාංශයෙන් ආරක්ෂක අංශයෙන් රජයෙන් හැම තිස්සෙම අපිව දැනුවත් කරනවා මේ දිනවල පරිස්සමට ගෙදෙට්ට වෙලා ඉන්න.
පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න. විශේෂයෙන් අත මූණ හොඳට සෝදලා පිරිසිදුවට තියාගන්න. සබන් යොදා එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ගයක් විස බීජනාශකයක් යොදා ඒ විදිහට. ඊළඟට විශේෂයෙන් දැනුවත් කරනවා මහපාරට බහින්න එපා. ගෙදරින් එළියට බහින්න එපා ගෙදෙට්ට වෙලා ඉන්න කියලා. අපේ අද වෙනකොට අපේ රටේ වෛද්‍යවරු හෙද හෙදියෝ ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශයේ මේ සියලු දෙනා ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩල පුදුම විදිහේ දුකක් වෙහෙසක් දරාගෙන සාමාන්‍ය ඔබ අපි වැනි මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කරලා දෙන්න පුදුම කැපකිරීමක් කරනවා. ඒ මිනිස්සු මාසයකට විතර දැන් ගෙදර ගිහිලා නැතුව ඇති. තමන්ගේ දරුවෝ ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දැකලා නැතුව ඇති. හරියට විවේකයක් අරගෙන පැය කිහිපයක නිින්දක් අරගෙන නැතුව ඇති. හරියට ආහාරයක් අරගෙන නැතුව ඇති. හිත සතුටෙන් කලබලෙන් දුකෙන් ඒ වගේම හැම දෙයක් ගැන විමසිල්ලෙන් තමයි එයා ඉන්නේ. එහෙම තියදී එයා මතක් කරනවා අපේ මේ මහා කැපකිරීම නිකම් වතුරට දාපු වතුරට කපලා දාපු ඉනි වගේ ගඟට කපලා දාපු ඉනි වගේ වෙනවා අපි ගෙන් එළියට බැහැලා හිතු මනාප එහෙම වීදිවල ඇවිදින්න ගත්තොත් කියලා. අද වෙනකොට බලපත්‍ර අරගෙන ඒවා විකුණ විකුණා ඒවා පෙන්න පෙන්නා නොයේක් විදිහට මිනිස්සු විකාර කරන වෙලාව අපිට පේනවා. එයාලා හිතනවා මේ ඇඳිරි නීති වෙලා එළියට බැහැලා ඇවිදින එක ලොකු වීරකමක් චණ්ඩිකමක් කියලා. ඒක බොහොම භයානක මෝඩකමක්. මම මතක් කරන්න හැදුවේ මේකයි. මේක වෛද්‍යවරයෙකුත් මතක් කළා මේ කාරණය. දැන් පින්වත්නි තරුණ පිරිසට මම මේ වෙලාවේ කතා කරන්නේ. දැන් මේ වෛරසයෙන් තරුණ අයට එක එල්ලේ ලොකු බලපෑමක් නැහැ කියන කතාව තියෙනවා. වැඩිහිටි වයෝවෘද අසනීප තත්ත්වවලින් අඩපණ වෙලා ඉන්න අපේ වැඩිහිටියන්ට තමයි මේක ඍජුවම බලපාන්නේ. මේකෙන් මරණය කියන තැනට පවා යන්න පුළුවන් එවැනි අය කියලා. ඒක කියද්දිත් තරුණ ඔබ තරුණ දරුවන් හැටියට අම්මා තාත්තා ගෙදර ඉද්දි වයෝවෘද සීයා අත්තා අම්මා ගෙදර ඉද්දි ඔබ පාරට බැහැලා නීතියට බොරු කරලා ඇවිදිනවා නම් වෙන්නේ මොකද්ද? ඔබට යම්කිසි විදිහකින් මේ වෛරස් එක වැළඳුනොත් ඔබ දන්නෙත් නෑ නැවත ගෙදරට එනවා. ඔබේ වයසක අම්මට තාත්තට සීයට අත්තම්මට ඔබට ආදරය කරපු ඔබ මේ ලෝකෙට බිහි කරපු ඔබ හදා වඩා පෝෂණය කරපු ඔබේ කැතකුණු අතගාල ඔබ ලස්සනට පිරිසිදුවට තියපු ඔබට උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න දෙන්නේ නැතුව රෑ දවල් නැතුව ඇහැරගෙන ඔබ නලව නලවා ඔබට බෙහෙත් හේ දිදි ඉස්පිරිතාල් ගානේ දවස් ගණන් සති ගණන් රස්තියාදුවේවි මහන්සි වෙවි ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබේ වයෝවෘද අම්මා තාත්තා සීය අත්තම්මාට ඔබ මරණය ගෙදරට මැරගෙන ඇවිල්ලා දුන්නා වෙනවා. දැන් බැරි වෙලාවත් මේ අසනීප තත්වය තරුණ අයටයි බලපාන්නේ. තරුණ ළමයි තමයි මැරෙන්නේ කියලා එහෙම කතාවක් තිබුණා නම් ඔබව ගේ ඇතුලේ තියලා දොරවල් ජනල් වහලා මේ හැම දෙයකටම එළියට බහින්නේ ඔබේ අම්මයි තාත්තයි. ඒ අය නොකා නොබී ඔබට කෑම බීම ටික ළඟට දීලා ඔබ වටේට ඉඳගෙන ඇඳ උඩ ඉඳගෙන ඔබ වටේට ආරක්ෂක වළල්ලක් හදාගෙන ඒ අම්මා තාත්තා සීයා තමයි ඉඳි ඔබට එළියට යන්න දෙන්නේ. ඒ ඔබට තියෙන ආදරයට. නමුත් මේකේ අනිත් පැත්ත අද තරුණ ඔබට ඒ තරම් බලපෑමක් නැති නිසා ඔබ බය නැතුව පාරේ බැහැලා බීලා කාලා රණ්ඩු සරුවල් කරලා ආරක්ෂක අංශවලටත් හිරිහැර කළා නොයෙක් විදිහ විකාර කරනවා. අන්තිමට මේ රෝගය ඔබට වැළඳුනොත් ඔබ දන්නේ නැහැ ගෙදරට එනවා ඔබේ අර අසරණ අම්මා තාත්තා සීයා අත්තම්මා වැඩිහිටි අය අසනීප වලින් ඉන්න අය වයෝවෘද අය භයානක විදිහට දුක හිතෙන විදිහට උස්ම හිර වෙලා මරණයටපත් වෙනවා. එහෙම එකක් මේක. ඒ නිසා ඔබේ අවධානය මේ ගැන යොමු කරන්න කියන එකයි අද ධර්මානුශාසනාවට කලින් මම මේ කියන්නේ. ඉතින් එහෙමනම් අද අපි ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වත්නි මම මතක් කළා ඔබට අපි ඉගෙන ගන්න අද කතා කරන්නේ සුත්ත නිපාති උරංග වර්ගයට අයිති මුනි සූත්‍රය. මුනි කියලා කියන්නේ නිකෙලෙස් උත්තමයන්ට කියන නමක්. අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් මුනිවරුන් ගැන කියද්දී විවිධ නම් වලින් උන්වහන්සේ ගැන දක්වලා තියෙනවා. දැන් ඉසිගිලි සූත්‍රය ප්‍රසිද්ධයි. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් මුනිවරුන්ව ඍෂි කියන නමින් හඳුන්වනවා. ඒ දේශනාවට අනුව ඍෂි කියලා කියන්නේ ජටාදර තපස්වරුන්ට නෙමෙයි. දැන් අපිට ඍෂිවරයා කියලා කිව්ව ගම මතක් වෙන්නේ අර එක එක බෙහෙත් දැන්වීම් වල ඉන්න ඔය දත් මන්දින බෙහෙත් එහෙම විකුණන තැන්වල ෆොටෝ වල අපිට ටීවී එකේ පෙනෙන අර ඉන්දියාවේ ජටාව බැඳගත්ත එහෙම කට්ටියනේ. ඒ නිසා ඍෂි කිව්ව ගමන් කලබල වෙන්න එපා. ඍෂි කිව්වහම ওই ජටාවක් දරාගෙන රැවුල වවාගෙන ওই එක එක විදිහට ශාස්ත්‍ර මන්ත්‍ර කියන ඒ තාපසවරු නෙමෙයි. ඒ වගේම ඒ එතන කියන්නේත් මේ මුනිවරු ගැන. දැන් මෙතන මේ කියන්නේ නිකෙලෙස් උත්තමයන්ට කියන නමක් තමයි මුනි කියලා කියන්නේ. මුනි කියන වචනේ එක එක අර්ථවලින් තියෙනවා. පින්නතුන් අහලා ඇතිනේ මෞන කියලා වෘතයක් ගැන. මෞන කියන්නේ
කතා නොකර ඉන්න එකට. ඒක වෘතයක්. අපි දන්නවානේ වෘත සමාදන් වෙනවා කියලා. එතකොට මෙතන මෞන වෘතය කියලා කියන්නේ නිශ්ශබ්දව සිටීම. අදටත් ඉන්දියාවේ ඉන්න සමහර සාධුවරු කතා කරන්නේ නැහැ. යම් කිසි කතාවක් කරන්න වුණොත් අතින් පයින් තමයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මෞන කියන වෘතය අනුමත කළේ නැහැ. උන්වහන්සේ කතා නොකර සිටීම කවදාකවත් පුරුද්දක් හැටියට කරන්න එපා කිව්වා. ඒ කියන්නේ අවශ්‍ය තැනදී කතා නොකර, ඒ කියන්නේ කතා නොකර සිටිය යුතු තැන කතා නොකර ඉන්න එක හරි, නිශ්ශබ්ද වී සිටිය යුතු තැන, ඇහුම් කන් දීගෙන සිටිය යුතු තැන අපි කතා කළ යුතු නැහැ. කතා කළ යුතු තැන කතා කළ යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. මුනි කියලා කියන්නේ මුනි බවට පත් කරන දහම. නැතර මෞන වෘතයට සම්බන්ධ කළේ වචනයත් එක්ක හදලා ගත්තොත් කතා නොකර ඉන්න එකටයි මුනි කියන්නේ කියලා දැන් අපිට කියයි. මේ දවස්වල හාමුදුරුව පන්සලට වෙලා හිටියානම් ඉවරයි. දෙන දානයක්කුත් දැන් නැති එකේ තියෙන දෙයක් වළඳලා සද්ද නැතුව ඉන්න. මොකද හාමුදුරුවරු කියන්නේ මුනි කියලා ගැන කටවහගෙන ඉන්න එකට මේ ගැන කවුරුවත් අනම්මනම් කියන්න එන්න ඕනේ නැහැ කියලා සමහර චණ්ඩියෝ සමහර දාර්ශනිකයෝ කතා කරා. ඒ නිසා ඒකත් කියන්න එපේ. මෞන කියන්නේ එහෙමනම් බුදුරජාණන් ප්‍රතික්ෂේප කරපු වෘතයක්. කතා කළ යුතුයි. එතන මෙතන මුනි කියන්නේ මුනි බවට පත් කරන දහම. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මෝනෙයම් පත්තෝ කියලා මුනි බවට පත් වූ තැනැත්තා කියලා කියනවා. ඒ වගේම අපි දන්නවා බුදුරජාණන් වහන්සේට ශාක්‍ය මුනි, මහා මුනි ආදී නම් භාවිතා වෙනවා. එතකොට මුනි කියලා කියන්නේ කෙලෙස් නැසු, රාගදේශ මෝහ නැසු කෙනාට. රාගදේශ මෝහ වලින් බැට කන ලෝකෙක ජීවත් වෙන මිනිසාට රාගදේශ මෝහ දුරු කරපු චරිත ගැන අහන්න ලැබෙද්දී ඒක ලොකු අස්වැසිල්ල. දැන් මේ වාගේ දුක හිතෙන කාලෙක බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ කරපු අත්හැරීම් ගැන, පරිත්‍යාගයන් ගැන, උන්වහන්සේගේ නිකෙලස් ක්‍රම ගැන කතා කරනකොට මොනතරම් සැපයක් දැනෙනවද? අපි දුකටපත් වෙලා අනේ අපිට දරුවෝ නැති වෙයි, අනේ මගේ බිරිඳ, අනේ මගේ ස්වාමියා නැති වෙයි, අනේ මගේ දේපල ඔක්කොම දාලා මට මැරෙන්න වෙයිද මේ වගේ වෙලාවක කියලා එහෙම ටිකක් මිනිස්සු කනස්සල්ලෙන් ඉන්නේ. දැන් අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා මං අහගෙන මිනිස්සු අසහනෙන් ඉන්නේ. ඒ නිසා මේ අසහනකාරී පීඩාකාරී මානසිකත්වයෙන් මිදෙන්න යම් යම් කටයුතු කරන්න කියලා නිවෙස්වල ඉඳගෙන. එතකොට ප්‍රධානම දෙයක් හැටියට මම දකිනවා බුදුරජාණන් වහන්සේ විසින් අදාළ මේ ධර්මය ශ්‍රවණය කිරීම ඒ අසහනකාරී දේවල් වලට ලොකු උපකාරයක්. ඒකට හේතුව මේකයි. දැන් මේ අපි අසහනය අසහනය කියලා ගොඩ මේකේ මූල බීජය හොයාගෙන යන්න එපේ. මේකේ බීජය හේතුව හොයාගෙන යන්න එපේ. ඊට පස්සේ මේකට ප්‍රතිඵලය අපිට කියන්න පුළුවන් මෙහෙමයි කියලා. මේ අසහනය ඇති වෙන්නේ වෙනමකුත් නිසා නෙමෙයි. ප්‍රිය විප්පයෝගය. තමන්ගේ හිතවත් අයත් එක්ක කතා බහ කරන්න, දකින්න, සිප වැළඳ ගන්න, අතපත ගන්න නැතිකම මේ අසහනයට ප්‍රධාන හේතුවක්. ඊළඟට මේ පෙනිපෙනි ලෝකේ මෙච්චරක් මැරෙනවා, අච්චරක් මැරෙනවා මෙහෙමයි කියද්දී අපිටත් මේ මරණ බය හිතට එනවා. එනකොට අපි කල්පනා කරනවා අපිට තියෙනවා රාගය තියෙනවා, එහෙමනම් රාගය තමයි මම කලින් කිව්වේ. එක උදාහරණයක්, වැඩි අවශ්‍ය නැහැ. ඊළඟ ලෝභකම, අපිට අපේ වස්තුවට තියෙන ආසාව තියෙනවා. මම බොහොම අමාරුවෙන් හදාගත්ත ගේදොර, ඊට පස්සේ මගේ ස්වාමියා බිරිඳ දරුවෝ හිතවත්තු ටික කියලා මං හම්බ කරගත්ත වස්තුව, කියන්නේ මුදල් වශයෙන් වේවා, ද්‍රව්‍යමය වශයෙන්, යාන වාහන ආදි වශයෙන් වේවා. දැන් අපිට කොච්චර ලස්සන යාන වාහන තිබුණත් අද නැගලා පාරේ සතුටෙන් වෙනදා වගේ සිනාසිසි අනිත් අයට ආඩම්බරකම් පෙන්නපෙන්න ඇවිදින්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවනේ අපි ගෙදෙට්ට කොටු වෙලානේ. මෙන්න මෙතන තමයි මේ අසහනය ඇති වෙන්නේ. එතකොට මේ රාග ද්වේෂ මෝහ, ඊට පස්සේ මෝහය කියන්නේ මේ වාගේ දේවල් මේ සබහ දහම තුල සිද්ධ වෙනවා. මේවට අපි මෙහෙම මූණ දෙන්න ඕන, මේක ලෝක ස්වභාවය කියන අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අපි හිතන ආකාරයට මේක හැමදාම පවතින්නේ නැහැ කියන දේ ගැන වැටහිමක් නැති මෝහය. එතකොට මේ රාග ද්වේෂ මෝහ මෙන්න මේවා නිසා තමයි අපිට මේ අසහනය දුක් පීඩාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඒ රාගදේශ මෝහ වලින් බැටකන, කෙලෙස් වලින් බැටකන, ඒ කෙලෙස් වලින් හිර වෙලා ඒන් දුකට අසහනෙට පත් වෙලා ඉන්න අපට බුදුරජාන් වහන්සේ වදාළ මේ නිකෙලෙස් ස්වභාවය, නිකෙලෙස් චරිත, බුදුරජාන් වහන්සේ වැනි නිකෙලෙස් උත්තමයන්ගේ කතන්දර අපිට ශ්‍රවණය කරන්න ලැබෙනකොට මේ අසහනෙ අඩු කරගන්න පුළුවන්. ඇයි? මෙවැනි උත්තමයෝ, මෙවැනි වස්තුව තිබිච්ච පුද්ගලයෝ මේවා අතහැරියානම්, මේවා කැප කළානම්, ඒවා උදෑසනලු කෙලපිඩක් සේවිසි කළ දැම්මනම් අපිට මේ සුළු දෙයක් අතහැරින එක මොකද්ද? මේවාස ලෝක ස්වභාවය මේකයි කියලා අපිට මනස සමතුලිත කරගන්න පුළුවන්.
ඒකයි මේකේ වටිනාකම. මේවාගේ කාලෙක තමයි වෙනදාට වඩා මන්නම් හිතන්නේ මේ මේක මේ අනිද්දේ හොඳ නෑ කියලා එහෙම කරන එකක් නෙමෙයි මේ. හොඳට බුද්ධිමත්ව කල්පනා කරන්න මේ දවස්වල පිරිත් අහනවට වඩා පිරිත් කියනවට වඩා මේ දේශනාවල් අහන එක, මේ දේශනාවල් ගැන දැන් වෙනදාට වඩා ඔබට විවේකයක් හම්බෙලා තියෙනවා. අද රස්සාවලට යන්න නෑ, අරවට යන්න නෑ, මේවට යන්න නෑ, යන්න හිත තිබ්බත් යන්න බෑ නීතියෙන් තහනම්. එහෙමනම් විවේකයක් තියෙන තැනකට වෙලා වාඩි වෙලා පැය දෙක තුනක් හරි දවසම හරි මේ ධර්ම මානසිකාරයේ දෙන්න පුළුවන්. ලොකු කුසලයක් රැස් වෙනවා. හදිසි අපි මේ රෝගයෙන් මැරුණා හෝ නොමැරුණා හෝ වෙනත් දෙයකින් අපි මැරෙනවනේ. අපි කොහොම මොකද නොමැරි ඉන්නව නෙමෙයිනේ. ඕනෑම වෙලාවකට අපිට හිත ශක්තිමත් කරගන්න, සසර ගමන හොඳ කරගන්න මේ ධර්ම සංකල්පනාව එහෙම නැත්තම් ධර්ම මානසිකාරය හරීම වැදගත්. එනිසා ඒ උත්තමයන්ගේ ජීවිත ගැන මෙනෙහි කරන්න භාවනාවක් හැටියට. එතකොට මේක ලොකු අස්වැසිල්ල. මොකද සාමාන්‍ය ලෝකේ තියෙන රාග දේශ මෝහයන්ගෙන් කැපිලා බැටකෑමක් දැන් මේ දවස්වල ඒ ගැටලුව තියෙන. මේකෙන් මිදිලා වාසය කරන මුනිවරුන් ගැන සඳහන් වෙන ඉතාම සුන්දර දේශනාවක් තමයි මං අද මාතෘකා කරගත්තේ මේ මුනි සූත්‍රය කියලා. මුනි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුනිවරු ගැන කිව්වනේ. අපේ ශාස්ත්‍රෝ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි සාක්‍ය මුනින්දයන් වහන්සේ. මහා මුනි රජාණන් වහන්සේ උන්වහන්සේට ඉහලින් මේ ලෝකේ වෙන මුනිවරයෙක් ඇත්තේ නැහැ. අනාගතයේ ඇති වෙන්නෙත් නැහැ එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විනා. එතකොට එවැනි අතිශේෂ්ඨ මේ තුන් ලෝකයේ මිහිලිම වැඩ ඉන්න මුනි රජු තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අන්‍යාගම්වලත් මුනි කියන වචනය පිදුම් ලැබිය යුතු කියන අර්ථයට පාවිච්චි කරනවා. නමුත් ඒකේ පිදුම් ලැබිය යුතුයි කියන අර්ථය එන්නේ නැහැ. පිදුම් ලැබිය යුතුයි කියන අර්ථය එන්නේ ආහුනෙය කියන වචනේ. මුනි කියන වචනය අනිත් අය මුනින්ද්‍රයන් වහන්සේ කියලා පිදුම් ලැබිය යුතුයි කියලා එතන අදහස් කරන්න හැදුවට ව්‍යාකරණානුකූලව සහ භාෂාවට ගැලපෙන්නේ නම් ආහුනෙය පිදුම් ලැබිය යුතු කෙනා කියලා. එතකොට දෙමව්පියන්ටත් කියනෝනේ අපි ආහුනෙය ආජ පුත්තානම් පජානුකම්පක. දරුවන්ගෙන් පිදුම් ලබන්නෝ කවුද? දෙමව්පියෝ. ඒ නිසා දෙමව්පියන්ටත් ආහුනෙය කියනවා. ආහුනෙය කියන්නේ දුර ඉඳලා හරි ඇවිල්ලා හරි හම්බ කරගත්ත දේවල් පුද පූජා කරන්න සුදුසුයි කියන අර්ථේ. දුර ඉඳලා හරි ඇවිදින් වැඳුම් පිදුම් පූජාවල් කිරීමට සුදුසුයි කියන අර්ථේ. ශ්‍රාවක සංඝයාටත් ආහුනෙය කියලා කියනවා. නමුත් මුනි කියන වචනේ පැහැදිලිම තේරුම නිකෙලස් කියන එක. රාග දේශ මෝහ ප්‍රහාණය කරපු මුනි බවට පත් වුණ කියන එක. බුදුරජාණන් වහන්සේ මේ මුනි සූත්‍රයේදී හරිම ලස්සනට මුනිවරයා බිහි වෙන හැටි දේශනා කරනවා. මේක හරිම වටිනවා අපිට අද අපේ හිත හදාගන්න. මේ දවස්වල ගොඩාක් මම එකයි කිව්වේ මේ දේශනාව කියාගෙන යනකොට ඔබට තේරෙයි මේක අද මෙහෙම දේශනා කරපු එක අපිට කොච්චර වටිනවද කියලා. උන්වහන්සේ දේශනා කරනවා සන්ත වාතෝ භයං ජාතං. සන්ත වාතෝ භයං ජාතං. එකතු වෙලා වාසය කිරීමෙන් තමයි ලෝකයේ බිය හටගන්නේ. නිකේතා ජායතේ රජෝ. එකතු වෙලා වාසය කරන ජීවිත තුල තමයි නිකේත කියලා කියන්නේ වාසය කරන තැනට. නිකේතනය කියලා අපි කියන්නේ දහම් නිකේතනය එහෙම කියලා කියනවා. එතන තමයි කියනවා කෙලෙස්. ඒ කියන්නේ රජෝ කියලා කියන්නේ කෙලෙස් වලට, ජායතේ කියන්නේ උපදිනවා. මේ කාරණය දකින කෙනා අනිකේත මසන්තව. අනිකේත කිව්වේ නිකේතයක් නැහැ. ඒ කියන්නේ ගෘහයක් නැහැ. ගෘහය අත්හරිනවා, වාසස්ථානයක් නැහැ කියන එකයි. අසන්තවන් කිව්වේ එක්වී වාසය කිරීමක් නැහැ කියනවා. අනිකේත අසන්තව. ඒ කියන්නේ ගෘහයක් එහෙම නැත්නම් වාසය කරන තැනක් නැහැ. වාසය කිරීමක් නැහැ එකට එකතු වෙලා. ලෝකයේ මේ ක්‍රමයේ තියෙන්නේ ඉන්දියාවේ විතරයි. මේ ක්‍රමය වෙන කොහෙවත් ලෝකේ මේක නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලෙත් එහෙමයි, අදත් එහෙමයි. නමුත් අද ඒක අල්පයි. අද බොහොම දැන් ඉන්දියාවේ වුණත් දැන් අද නම් ඉන්නේ ලෝක මෝඩයෝනේ අර සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට ගල් ගහන්නේ මේ නිරෝධායනයට යනකොට, මේ ලෙඩේ ගැන හොයන්න යනකොට. එහෙමකක් තියෙනවා. හැබැයි බොහොම කලාතුරකින් ටිකක් මොලේ තියෙන මිනිස්සුත් ඉන්දියාවේ ඉන්නවා. බුද්ධ කාලේ එහෙම නෙමෙයි. මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා විමුක්තිය හොයාගෙන යන ප්‍රවණතාවය වැඩි ඒ කාලේ. ඒකනේ අර බෝධිසත්වයන් වහන්සේ කාලය ගැන හොයලම මේ ලෝකෙට එන්නේ. ඒ අවශ්‍යතාවය තියෙන කාලේ ඔක්කොම අතහැරලා ගිහින් තනියම වාසය කරනවා. එහෙම අය අදත් ඉන්නවා. හැබැයි අතලොස්සක්. දැන් අපි දැකලා තියෙනවා, අපි ධර්මයේ අහලා තියෙන කතාව ඉන්දියාවේ ගිහින් දැකලා තියෙනවා, සමහර සාධුවරු ඔය ගංගා නම් ගඟ, අනිකුත් නිතරම හැම ගඟකම වතුර නැහැ, ඔය ගංගා කියන ගඟේ ගොඩක් දුරට හැම කාලෙකම වගේ වතුර ටිකක් තියෙන අවස්ථා තියෙනවා.
මෙන්න මේ ගඟ අයිනි තනිවම පුංචි ගල්ලෙනක හෙම නැත්තම් පොඩි පැලක් හදාගෙන ඒක ඉන්නවා. කිසි දෙයක් නැහැ. සෙම්බුවක් තියෙනවා. දැන් ඔය සෙවල මල් දරාගෙන ඉන්නවා කියලානේ කියන්නේ. වෙලා සමහරට යාලා ඇඳුම් කැඩුම් අඳින්නෙත් නැහැ. අර වතුරේ තියෙන පොද පාසි අරගෙන ඇඟේ අලවගෙන තමයි විලි වසාගන්නේ. එහෙම එකකුත් තියෙනවා. ගොඩක් දුරට බොහෝම සීමිතව වුණත් අර සීතල කාලෙට පොරවන්ට ලොකු කම්බිලියක් තියෙනවා ටිකක් ගණකම රෙද්දා. වතුර ගන්න පැන්කෙන්ඩියක් එහෙම නැත්නම් සෙම්බුවක් තියෙනවා. ඊළඟට ওই මොනවා හරි තඹ ගන්න පොඩි ලිපක් හදා ගන්නවා එතනම. මොනවා හරි පුච්චගෙන අලයක් හරි ගෙඩියක් හරි කනවා. තනියම ඔහි ඉන්නවා. මාර්ගයක් නැහැ. නමුත් තනියම ඉන්න එක තියෙනවා. හරි ධර්මයක් නැහැ. ඒක පායන කාලෙක ඒ රටේ ওই කුම්භ මේලා කියලා උත්සවයක් තියෙනවා. හිතා ගන්නවත් බැ සාදුවර ඔක්කොම තනියම සතුටු වෙවි ඉන්නවා. ඔන්න එක සාදුවරයෙක් එනවා. ගහක් යට වාඩි වුණා. වාඩි වෙලා වටපිට බැලුවා. ගොම ටිකක් අරගෙන ආවා. එයාම ගොම ගාලා ලස්සනට අඟල් 6ක් විතර උස පොඩි පිලක් හැදුවා. ගල් ගෙඩි ටිකක් එහෙම තියලා. හදලා මැට්ටෙම ගානට කොට්ටේ වගේත් හැදුවා. පහුවදාට මෙයා ඒ ගහ යට ඉන්නවා. ඉස්සරහා පැත්තෙන් පොඩි වලකුත් හාරනවා. ඒකට දර කොට ටිකක් දැම්මා. ගිනි ගොඩක් හදාගත්තා, ගහගත්තා. දැන් ඉතින් ඔහේ ඉන්නවා. කා එක්කවත් කතා බහක් නැහැ. ගැහැණු, පිරිමි, දරුවෝ, මල්ලෝ, ගෙවල් මොකුත් නැහැ. මොකුත් සිහි කරන්නෙත් නැහැ. හැබැයි සිහි කරන්න වටිනා ධර්මයකුත් නැහැ. ඒකයි තියෙන ගැටලුව. ඒකෙන් ඒක දැක්කම අපිට පුදුම හිතෙනවා. මොකද දැන් අපිට අපේ රටවල් වල අපේ මිනිසුන්ට එහෙම තියා එක පැයකට හමාරකට පන්සලේ මෙච්චර හොඳට සැප පහසුට තියෙන බෝමලුවේ පැය දෙකක් ගිහිල්ලා වාඩි වෙලා භාවනාවක් කරන්න පුළුවන්. මේ සියල්ල නැතුව මහ කැලයක් අස්සේ ගහක් යට ඉන්න. හැබැයි ඒකෙන් අපි දැක්ක මේ රුක්ක මූලගතෝවා කියන්නේ මොකද්ද කියලා අත්දැකීමෙන් දැනගත්තා මේ වැඩේ නිසා. රුක්ක මූලගතෝවා කියන ස්වභාවයේ අදටත් ජීවත් වෙන පිරිස ඉන්නවා. එයාලට ගැටලුව තියෙන්නේ මේ හරි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා නැති එකයි ගැටලුව. ඉතින් බුද්ධ කාලෙත් ස්වාමින් වහන්සේලා ගස් යට ඉඳ ඇත්තේ එහෙමයි. අපිට ඒ කාලේ වැහෙන් දකින්න විදියක් නැති හින්දා. නමුත් මේකත් එක්ක අනුමාන කළ හිතුවේ හැකි. ගහක් යටට වෙලා ඉඳලා පින්ඳ පාතේ වැඩියා. දානේ පොඩ්ඩක් වැළඳුවා. පාත්‍රේ තෝදගත්ත කොහෙන් හරි වතුර ටිකකුත් වැළඳුවා. ඇවිත් මේ විදියට ගස් යට කල් ගෙව්වා. එහෙම තමයි මුනිවරු බිහි වුණේ. අනිකේතං වාසය කිරීමට ගෘහයක් නැති අසන්තවං පිරිසක් සමග එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවා. ඒතං වේ මුනි දස්සනං. ඒ කාන්තෙම මේ තමයි මුනිවරුන්ගේ දැක්ම. මුනිවරයාගේ මූලික වැඩපිළිවෙල ඒක. බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වන මුනිවරු ගැනයි මේ කියන්නේ. මේක තමයි මුනිවරුන්ගේ දැක්ම. අද ලෝකේ මේක කරන්න බෑ. අදත් ඉන්දියාවේ නම් කරන්න පුළුවන්. වෙන රටක කරන්න බෑ. කොහෙවත් බෑ. දැන් ඉන්දියාවේ කාට සාම්ප්‍රදායික වෙන නිසා මේ මුනිවරුන්ට මිනිස්සු ගරු කරනවා. හිරියට කරදර කරන්නේ නෑ. එයාලගේ නිදහස ඉන්න දෙනවා. දැන් වෙන රටක එහෙම නම් අල්ලන් ගිහිල්ලා පොලිස් කූඩුවට දානවා. එහෙම නැත්තම් දැන් අපේ රටක එහෙම නම් පොලිසියට දාන්නේ නෑ. ඉතින් බන භාවනාවක් කරගෙන ඉන්නවා කිව්වොත් එහෙම පොලිසියට නොදා ඒ පොලිසිය මාතෘත් වැඳලා හැම යයි. හැබැයි ගැටලුව තියෙන ඊට පහවදා ඉඳලා පත්තර වලින් එයි. වෙන රේඩියෝ රූපවාහිනි වලින් එයි. ෆොටෝ ගහයි. පත්තරවල ලිපි ලියයි. මහා ජරමර ගොඩක් වෙනවා. මොකද අද ලෝකයා එච්චරටම අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා ලෝකයාට මේ මුනි දහම තේරෙන්නේ නැහැ. මුනි දහම තේරෙන යුගය ඉවරයි. මේ විදිහට මෝනෙය උත සමාදන් වෙලා සිටින කෙනෙක් ගැන බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි නාලක කියන රහතන් වහන්සේ ගැන සඳහන් වෙන තැන. ඒ රහතන් වහන්සේ අසිත කියන තාපසතුමාගේ බෑණා කෙනෙක්. අසිත කියන ඍෂිවරයා තමන්ගේ බෑණා වෙන නාලකට කතා කරලා කිව්වා, පුත්‍රයා මගේ ආයුෂ ඉවරයි. ඔන්න මනුස්ස ලෝකේ සම්බුද්ධත්වයට පත් වෙන උත්තමයා ඉපදිලා ඉන්නවා. දරුවෝ නුඹ ඒ උත්තමයාගේ නාමයෙන් පැවිදි වෙන්න. නුඹට යම් දවසක ආරංචි වෙයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරගෙන යනවා කියලා. එතකොට නුඹ ගිහින් ඒ බුදුරජාන් වහන්සේව බැහැ දකින්න. උන්වහන්සේ නුඹට ධර්මය කියලා දෙයි කියලා. එතකොට බෝසතාණන් වහන්සේ ඉපදුනා විතරයි. උන්වහන්සේගේ නාමයෙන් මේ නාලක තරුණයා පැවිදි වුණා. මේ නාලක පැවිදි වුණේ තාපස පැවිද්දෙන්. පැවිදි වෙලා පසු කාලෙක බුදුරජාන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණියා. උන්වහන්සේ ධර්ම දේශනා කළා. එක ගමක රෑ දෙකක් ගත කරේ නැහැ. එක තැනක ගෙව්වේ එක රෑයි. එහෙම ඇවිදගෙන ගියා. ධර්මය අවබෝධ කළා. කොහේ හරි ඈතක පිරිනුවන් පාන්ට ඇති. බුදුරජාන් වහන්සේ දේශනා කරන යෝ ජාත මුච්චි න රෝපෙයාය යෝ ජාත මුච්චිජ්ජ න රෝපයෙය. යම් ක්ලේශයක් උපදිනවා නම් ඒ උපදින තැනම මුනිවරයා ඒක නසලා දානවා. ඒක පැල කරගන්නේ නැහැ. බලන්න මේ මුනිවරුන්ගේ ස්වභාවය.
ක්ලේශයක් උපදිනවනං උපදින තැනම ඒ ක්ලේශය නසනෝ. ඒක රෝපණය කරන්නේ නෑ, ඒක දිගට පැලවෙලා අතු දාලා දළු දාලෙන්ට දෙන්නේ නෑ, පැල කරගන්නේ නෑ. ඊළඟට ජායන්ත මස්ස නානුප්ප වෙච්ජේ, ආයමත් එතන කෙලෙස් හටගණ්ඩ ඉඩතියන්නෙත් නෑ. මුනිවරයා ඒ ක්ලේශය හටගන්න තැනම ඒ ක්ලේශය නසල දානු. ඒක රෝපණය කරන්නේ නෑ, ආයමත් පැලවෙන්ට ඉඩ තියන්නේ නෑ. තමාහු ඒකං මුනීනං චරන්තං. අන්න එබන්දු හුදෙ කලාවක එබඳු ක්‍රියාවක යෙදියේදී හැසිරෙන කෙනාට තමයි මුනිවරය කියන්. අද්දක්කිසෝ සන්ති පදං මහේසි, ඔහු මේ ලෝකයේ සාන්ත පදේ දැකපු මහාඍෂිවරයෙක් කියලා කියනවා. දැන් අපිට මේ මුනි ස්වභාවයට පත්වෙන, එහෙම නැත්තං ධර්මයක් අවබෝධ කරන එක සාන්ත ස්වභාවයට පත්වෙන එක අපෙත් හීනයක්නේ, අපිත් කැමතිනයකට, අපි උත්සාහ ගන්න එකට. එහෙමනම් කළ යුතු දේ මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මැජික් එකක් නෙමෙයි, අර අද්භූත බලවේගයක් නෙමෙයි. තමන්ගේ සිත මෙන්න මේ විදිහට ක්ලේශයක් ඇති වෙනකොට ඒ ක්ලේශය එතනම නැති කරලා දාන්න. ඉස්සර වෙලාම කෙලෙස් ඇති නොවන විදිහ පරිසරයක් හදාගන්නයි මහන්සි ගන්න. ඒ පරිසරය හදාගන්න කෙනාට ලොකු ලාභයක් තියෙනවා. ඒ පරිසරය හදාගත්තා හෝ නොවත්තා හෝ ඉන්නකොට කෙලෙස් ඇති වෙනවා නම් ඊළඟට ඒ ඇති වෙන ක්ලේශය තේරුම් අරගෙන ඒක වැඩිදුර යන්න දෙන්නේ නැතුව, يعني අපිට ලෝභකමක් රාගයක් හිතේ ඇති වුණොත් ඒක තේරුම් ගන්න ඔන්න රාගයක් උපන්නා. දැන් මේක දිගට යන්න දෙන්නේ නැතුව ඒ අවබෝධය ඇතු එතනම ඒක නැසි නසලා දාන්න පුළුවන් නම්, නැති කරලා දාන්න පුළුවන් නම් අන්න මුනිවරයෙකුට මූලික ලක්ෂණ පහළ වෙනවා. කෙලෙසේ රෝපණය වෙන්න දෙන්නේ නැහැ. අතු දාලා දළු දාලා එන්න දෙන්නේ නැහැ. ආයේ ආයේ පැලවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක එතනම නැති කරලා දානවා. තමාහු ඒ කම්මුණී නං චරන්ත. අන්න එබඳු හුදෙකලාවක එබඳු ක්‍රියාවක යෙදිලා හැසිරෙන කෙනාට තමයි මුනිවරයා කියන්නේ. එහෙමනම් බුදුවරු පහළ වුණේ, රහතුන් පහළ වුණේ අන්න ඒ විදිහට. ප්‍රාර්ථනාවට වඩා ඒකයි වෙන්න ඕන. ඒතර අද්භූත දේවල් බලාපොරොත්තු වෙනවට වඩා ඒ තමන්ගේ හිත හසුරුවා ගන්න ස්වභාවයේ ප්‍රතිඵලය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ලෝකේ සාන්තපදේ දැකපු මුනිවරයා කියන්නේ යාට. එයාට ඒ ස්වභාවය ලබන්න පුළුවන්. මේ ලෝකේ සාන්තිපදේ තමයි නිවන. නිවන කිව්වේ රාගක්ඛයෝ නිබ්බාන. රාගය ෂය වීමයි. දැන් එහෙමනම් අපේ වෙන්න ඕන මොකද්ද? මේ ඕනෑම ව්‍යසනකාරී වෙලාවක, දැන් මේ වගේ භයානක වෙලාවක විතරක් නෙමෙයි, සැප සම්පත් තියෙන වෙලාවක වුණත්, දැන් මේ වගේ වෙලාවක මේ ධර්මය අහන්න ලැබෙන එක හිතට ලොකු හයියක්. ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් ස්වභාවයක් හිතට තියෙනවා. ඇති කරගන්න පුළුවන් ඒ ශක්තිය. නමුත් ඕනෑම වෙලාවක මේ දේ ගැන කල්පනා කරන්න පුළුවන් නම් රාගක්ඛයෝ නිබ්බාන. රාගය නැති කිරීමයි නිවන කියලා කියන්නේ. දෝසක්ඛයෝ නිබ්බාන. ද්වේෂය ෂය වීමයි නිවන කියන්නේ. මෝහක්ඛයෝ නිබ්බාන. මෝඩකම මෝහය ෂය වීමයි නිවන කියන්නේ. බුදුරජාන් වහන්සේ නමකගෙන් හැරෙන්න අපට මේ දේවල් කවදාකවත් දැනගන්න අහන්න ලැබෙන්නේ නැහැ. බුදුදහම නැති තැන මේ ලෝකේ හරිම අසරණයි. හරිම භයානක විදිහට මේ ලෝකේ මිනිස්සු අසරණ වෙලා බුදු කෙනෙක් පහළ වෙලා තමයි අකුසල් ප්‍රහාණය කරන කුසල් වඩන විදිය කියා දෙන්නේ. මේ ලෝකේ මේ සිද්ධ වෙන දේවල් වලට නොබියව මුහුණ දෙන විදිය, අකම්පිතව මුහුණ දෙන විදිය, මේක ලෝකේ අතාරත්‍ය කියලා තේරුම් අරගෙන මුහුණ දෙන විදිය කියලා දෙන්නේ බුදුරජාන් වහන්සේ නමක් විතරයි. මේ ලෝකේ වෙන කොහෙවත් පින්නතුන් අහලා තියෙනවද රාග දේශ මොහ ප්‍රහාණය කරන ධර්මයක් ගැන? වෙන දැන් අද වුණත් වෙන ධර්ම තියෙනවා. නමුත් එහෙම එකක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අකුසල් ප්‍රහාණය කරන කෙනා ප්‍රහාණය කළොත් කළාමයි ඒක නැවත රෝපණය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මුනිවරයා සංකාය වත්තුනි පහාය බීජං, නුවණින් කල්පනා කරලා කුඹුර හොයා ගන්නවා. සංකාය වත්තුනි පහාය බීජං. කුඹුර තමයි කම්මං කෙත්තං ක්‍රියාව. චේතනා පහළ කොට කරන ක්‍රියාව තමයි කුඹුර. පහාය බීජං, ඒ කුඹුරේ බීජය පැලවෙන්න දෙන්නේ නැහැ. බීජය කියලා කියන්නේ විඥානය. සිනේහ මස්ස නානුප්ප වෙච්චේ, ඒ කුඹුරට වතුර දාන්නේ නැහැ. මුනිවරයා ඒ කුඹුරට ආයේ බීජ පැලවෙන දිනය උදාවෙන ස්වභාවය ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අවශ්‍ය බීජ, ඊට අවශ්‍ය ජලය, අවශ්‍ය පොහොර ලබා දෙන්නේ නැහැ. බලන්න කොයිතරම් ලස්සනයිද කියලා මේ කතාව. සවේ මුනි ජාති ජාති කයන්ත දස්සි, ඒ කාන්තේ මේ මුනිවරයා ඉපදීමේ අන්තය දකිනෝ. ඉපදීමේ අන්තය රාගදේශ මොහ නැති තැනයි. ඒ කියන්නේ නිවන. තක්කම් පහාය න උපේති සංකම්, මුනිවරයා තරක අත්හරිනවා. කිසි දවසක මේ ලෝකයාට පැමිණෙන්නේ නැහැ.
ලෝකයත් එක ගැටෙන් දෙන්නේ නෑ කියනවා. ලෝකයේ ස්වභාවයට එන්නේ නෑ. ඒ කාරණේ බුදුරජාන් වහන්සේ හරි ලස්සන දේශනා කළා. බලන්න අද වගේ යුගයක මෙවැනි විස්තර අහන්න ලැබීම පවා කොච්චර වාසනාව. ඉන්දියාවට ගියාම හරි දුක හිතෙන්නේ ඒකයි. ඉන්දියාවට අද මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ. ඉන්දියාවේ අය කෝවිල් පෙන්නලා කියන මේක වඳින්න බවසයුරින් එතර වෙයි කියලා. බවසාගර පාර කියලා ඒ වචනේ කියන එක නම් තියෙනවා. බවසාගරෙන් එතර වෙන මාර්ගය. නමුත් බවසයුරින් එතර වෙන්නේ මොකෙන්ද? රාග දේශ මොහ ප්‍රහාණය කලින්. ඒක ඒ කට්ටිය දන්නේ නැහැ. එයාලා නොඑක් විදිහේ බලිබිලි පූජා යාගොම කරමින් බවසයුරෙන් එතර වෙන්න කිකියා කියනවා. අඤ්ඤාය සබ්බානි නිවේසනානි අනිකාමයන් අඤ්ඤ තරම්පි තේසං. නිවේසනානි කියන්නේ ලෝකයේ උපදින්න තියෙන තැන්. ඔබට මතක ඇති බුදුරජාන් වහන්සේ මේ ශරීර කූඩුවට ගෘහය කියලා වචනයක් පාවිච්චි කළා. ගෘහය කියන්නේ පදිංචි වෙලා ඉන්න තැනට. දැන් අපි මේ කාලේ පදිංචි වෙලා ඉන්නේ මනුෂ්‍ය ශරීර නැමැති නිවසේ, කූඩුවේ, ගෙදර, එහෙම නැත්නම් ගෘහයේ. තව කොටස් ඉන්නවා භූත නැමැති නිවාසවල, තව කොටස් ඉන්නවා දේව නැමැති නිවාසවල, තව කොටස් ඉන්නවා තිරිසං. මේ එක එක්කෙනාගේ ජීවිත ගත්තොත් එක එක නිවාසවල. අඤ්ඤාය කිව්වේ මේ සියලු නිවෙස් අවබෝධ කරගෙන අනිකාමයන් අඤ්ඤ තරම්පි තේසං. ඒ නිවාස කිසිවක් ගැන තිබුණ ඇල්ම අත්හැරලා දානවා. ඒ කියන්නේ භෞතිකව අපි හදපු ගෙවල් දොරවල් ගැන නෙවෙයි මෙතන කියන්නේ. මේ ජීවිතෙන් ජීවිතයට මාරුවී යනකොට හම්බෙන ශරීර කූඩුව ගැන. ඒකටත් තියෙන බැඳීම ආසාව අත්හැරලා දානවා. සාමාන්‍ය මිනිසයා නම් ඒකත් අතහරින තව එකක් අල්ලගෙනනේ. නදී සූත්‍රයේ තියෙනවා ගඟකට වැටුණු මිනිසෙක් වේගයෙන් පහළට ගහගෙන යද්දි ඒ කෙනා ගංගාවේ ඌරේ සැඩපහර පැත්තට හැරිලා නැමිලා තියෙන ගස් කොළන් වල එල්ලෙනවා. එතකොට ඒවත් කඩාගෙන යා ආපහු පහළට යනවා. තනකොළ ගහක හරි එල්ලෙනවා කියනවනේ, කඩාගෙන යනවා. ඒ වගේ කියනවා මේ භව ගමන. එක එකේ එල්ලෙනවා මේකෙන් ඊළඟ එකේ එල්ලෙන්නම් කියලා ඒකත් කඩාගෙන පහළට ඇදගෙන යන එකයි වෙන්නේ. මේ ශරීරය අතහැරනකොට තව ශරීරයකට ආසාවෙන් ගිහිල්ලා ඒකේ එල්ලෙනවා. ඒකෙන් හරි මේක නවත්ත ගන්න පුළුවන් කියලා. දැන් මේ ශරීරය අතහැරලානි මරණයටපත් වෙන්නේ. එතකොට ඒකට කැමති නැති කෙනා තව එකක හරි එල්ලෙනවා. ඒකෙන් හරි පුළුවන් වෙයි මේක සැපයක් කරා යන්න කියලා. නමුත් ඒකෙන් ඒකට මේ ශරීර කුඩු වල තියෙන ආසාව එක්ක ගියාම තව තවත් දිගට දිග්ගැසිලා මේ සසර අමාරු වැටෙනවා. මිසක් අර බලාපොරොත්තු වෙච්ච ගොඩයෑමක් ගොඩබිමට පීනෑ ඒමක් කරන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නිවෙස් ගැන අවබෝධ කරන්න කියලා. මොකද මුනිවෙන්ට නම් සියලු ලෝකයේ කෙරෙහි නොඇල්ම තියෙන්න ඕන. ඒ දක්ෂකම ඇති කරගන්න කෙනා තමයි මුනිවරයා. එයා ගිහි ජීවිතය අතහැරියා, පිරිසක් එක්ක එකතු වීමත් අතහැරියා, අකුසල් අතහැරියා, ඊළඟට විඥානීය පැලවෙන්න දෙන්නේ නැහැ, තුෂ්ණාව නැමැති වතුර දෙන්නෙත් නැ, මේ කිසිම නිවෙස්ණයකට ඇලුම් කරන්නෙත් නැ යා. ඒ කෙනා ඒකාන්තෙම මුනිවරෙක්. වීත ගේදෝ, ගේද කියලා කියන්නේ තුෂ්ණාවට. ගේද කියන වචනේ අපිට කරණීය මෙත්ත සූත්‍රයේ හම්බ වෙනවා. කාමේසු විනෙය්‍ය ගේදං, කාමේ කෙරෙහි ඇති ඇල්ම අතහැරීම. එතකොට ගේද කියන්නේ තුෂ්ණාවට, ඇල්මට. ඒ වගේ මෙතන කියන්නේ යලි උපතක් පිණිස තියෙන ආසාව අතහැර වාසය කරනවා කියන එකයි. ඒ වගේම අගිද්දෝ, ඒකත් අපිට හම් වෙනවා, කිසිවක ගිජු නොවි වාසය කරනවා. නායුහති පාරගතෝ හි හෝති, ගෘහයක් පිනිස කිසිවක් රැස් කරන්නේ නැහැ. එහෙම නැත්තම් ඔහු ගිලෙන්නේ නැහැ. පාරගතෝ කියන්නේ එතර වෙනවා. පාර කියලා කියන්නේ එතර. පාරගතෝ කියුවේ එතරට ගියා වෙනවා. එහෙම නැත්තම් අර සැඩපහරේ ගසාගෙන යන්නේ නැහැ. එයා ඒ සැඩපහරින් එතර උනා වෙනවා. එතකොට බලන්ට මුනිවරුන්ගේ ලෝකය කොයිතරම් ආශ්චර්යවත්ද. අද අපිට ඒක තේරෙන්නේ නැණි. අද අපි මුනිවරුන්ගේ ලෝකය කියලා කියන්නේ අපිට සමීප වෙන්න අමාරු යම්කි සුන්දර කතන්දරයකට, එහෙම නැත්නම් හීනයකට, බණ පොතක තියෙන කතාවකට විතරයි කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සබ්භාබි බුං සබ්බ විදුං සුමේදං. ඒ නුවණැති මුනිවරු සියලු දෙනා සියලු දේ මැඬලනවා, සියලු අකුසල් මැඬලනවා, සියල්ල අවබෝධ කරනවා. සබ්බේසු ධම්මේසු අනූපලිත්තං, ලොව කිසිවකට නොඇලී වාසය කරනවා. සබ්බං ජහං, කෙලෙස් හටගන්න සියලු දේ අතහැරිනවා. තණ්හක්කයේ විමුත්තං, තෘෂ්ණාව ෂය වෙලා නිදහස අත්පත් කරගෙන ඉන්නවා. තං වාපි ධීරා
මුනි වේද යන්ති ඥානවන්ත උදවිය ඒ කෙනාව මෙන්න මුනිවරයා කියලා හඳුන්වා ගන්නවා. ලෝකේ මිනිස්සෙකුට මුනිවරයාව හඳුන ගන්න තියෙන පිළිවෙල මෙන්න මේකයි. ඒ විදිහට හඳුනගන්නේ ඥානවන්ත මිනිස්සෙක්. ඥානවන්ත මිනිස්සෙකුට විතරයි මුනිවරයාව හඳුන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට නුවණැති කෙනා තමයි මුනිවරයාව හඳුනගන්නේ. පඤ්ඤා බලං සීල වත්තූප පන්නං. ඒ මුනිවරයා වාසය කරන්නේ ප්‍රඥාව බලය කරගෙන, ඒ වගේම සීලෙන් යුක්තව, වතපිළිවෙතින් යුක්තව, සමාහිතං සමාහිත හිතෙන් යුක්තව, ඥාන රතං ධ්‍යානෙට ඇලිලා වාසය කරනවා, සතිමං සිහි නුවණින් වාසය කරනවා, සංඝා පමුත්තං කෙලෙසුන්ගෙන් මිදී වාසය කරනවා, අකිලං අකිලං කියන්නේ හුලට කෙලෙස් හුල් නැතුව වාසය කරනවා කියන එක. අනාසවං ආශ්‍රව නැතුව වාසය කරනවා. තං වාපි දීරා මුනි වේද යන්ති. නුවණැත්ත ඔහුට කියන්නේ මුනිවරයා කියලා. බලන්න බුදුරජාන් වහන්සේ මුනිවරයාව හඳුන්ලා දෙන හැටි කොච්චර ලස්සනයිද කියලා. ඊළඟට මුනිවරුන්ගේ ස්වභාවය තමයි ඒකං චරන්තං හුදකලා විහැසිරේ. මුනින් අප්‍රමත්තං අප්‍රමාදීව වාසය කරයි. නින්දා ප්‍රසංසාසු අවේදමානං. නින්දා ප්‍රසංසාවන්ට නොඇලී වාසය කර. එහෙනම් අපිට පේනවා මුනිවරුන්ටත් නින්දා ලැබෙනවා. අපට විතරක් නෙමෙයි. ඒ වගේම ප්‍රසංසාත් උන්වහන්සේලාට ලැබෙනවා. මුනිවරුන්ට නින්දා ප්‍රසංසා ලැබෙනකොට ඒ මුනිවරු ඒවට නොඇලී ඉන්නවා. මෙතන හරි ලස්සන දේ ගැන සඳහන් වෙනවා. හරියට සීහංව සද්දේසු අසන්ත සන්තං. සද්දේට නොසැලෙන සිංහා වගේ. වාතංව ජාලම්මි අසජ්ජමානං. දැලක නොබැඳිය හැකි සුළඟක් වගේ. සුළඟ දැලකින් වහන්ට බඳින්ට ගැටගහන්ට බෑන් ඒවා. පදුමංව තොයේනා අලිප්පමානං. දිහෙයි නොතැවරෙන පිවුමක් වගේ. නෙළුම් මල වතුර ගෑවෙන්නේ වගේ. නේතාර මඤ්ඤෝ සමනංච නෙයියං. ඒ මුනිවරයා ශ්‍රමණයන් වහන්සේලා අතර නායකයෙක් කියලා කියනවා. ඒ වගේම අනිත් අයවත් ශ්‍රමණ භාවයට පමුණුවනවා කියලා කියනවා. එතකොට මෙතන මුනිවරයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රමණයන්ගේ නායකයා ගැන. තං වාපි දීරා මුනි වේද යන්ති. නුවණැති කට්ටිය එයාට මුනිවරයා කියලා කියනවා. එතකොට බලන්න මුනිවරයන් වහන්සේ කොයිතරම් ආශ්චර්යයක්ද. අපි ගත්තොත් අපේ ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබුණ මුනිභාවයෙන් තමයි උන්වහන්සේ සියල්ලංගෙම හිත් වසඟ කළේ. උන්වහන්සේලාගේ ජීවිතයේ දක්වපු අසාමාන්‍ය ගුණවත්කම නිසායි රජතුමා ඇතුළු සියලු දෙනා ෂණයෙන් ධර්මයට පැහැදුනේ. ඉතිහාසයේ අපේ රටට නොයෙකුත් විදේශිකයෝ පැමිණියානි. මිහිඳු මහරහතන් වහන්සේත් අපේ රටට පැමිණි එක්තරා විදේශිකයෙක්. ඊට කලිනුත් විජය කුමාරයා වගේ අය ආවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට හැර අනිත් හැම කෙනෙකුටම යම් යම් චෝදනා තියෙනවා. මිනිස්සු යුද්ධ ප්‍රකාශ කළා, සටන් කළා. ඊට පස්සේ ආපු හැමෝටම චෝදනා තියෙනවා. පෘතුගීසීන්ට, ලන්දේසීන්ට, ඉංග්‍රීසීන්ට බරපතල චෝදනා තියෙනවා. ඒ අය මේ රටවල් හූරගෙන කෑවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මුනිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ නූල් පොටක් මව් රටට පිටත් කළේ නැහැ. මේ රටට තමයි සියල්ලම ලබා දුන්නේ. ශ්‍රීමා බෝධීන් වහන්සේ ලබා දුන්නා. ධාතුන් වහන්සේලා ලබා දුන්නා. මුනි බවට පත් වෙන දහම දුන්නා. ලොකුමදී ඒක පොඩි දෙයක් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම දුන්නා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම තෑග්ග අපිට ලැබුණා. ඒ වගේම ශ්‍රී මහ බෝධින් වහන්සේ ප්‍රමුඛ ඒ ස්ථාන ගොඩනගන්ට 18 කුලයක ශිල්ප ශ්‍රේණි ගෙන්නලා දුන්නා. ඒ අයලා ගෙන්නලා අපේ රටේ උදවියකින් පුරුදු පුහුණු කෙරෙව්වා. පුදුම ලස්සනට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ධර්ම රාජ්‍යයක් ගොඩනගන්ට මිහිඳු මහරහතන් වහන්සේ උදව් කළා, අනුශාසනා කළා. ඒ තුළ සියලු දෙනාම සහයෝගයෙන් සතුටින් වාසය කළා. අපේ මුතුන් මිත්තන්ගේ පරපුරේ අය මුනිවරු වෙලා අහසින් වඩිද්දී පොළොවේ වී වේල ගන්න ඉඩක් තිබුණේ නැහැ කියලා කතාවට අපි කියනවා ජනකතාවේ. අද අපි නිකම්ම මෙලව පරලව නැතුව ආත භූත වෙලා හිටියට ඒ කාලේ බඳු ආකාරයකට කටයුතු කර මුනිවරුන්ගේ යුගයක් අපිට තිබුණා. උන්වහන්සේලා මානසිකව ඒ වගේ දියුණු මට්ටමකට එනකොට සෙසු උදවිය කායිකව කොච්චර දියුණු වෙලා තිබුණද, ඥාණයෙන් කොච්චර දියුණු වෙලා තිබුණද, තාක්ෂණයෙන් කොච්චර දියුණු වෙලා තිබුණද කියලා අපි දන්නවා. ඔය අද මහා ලොකුවට කතා කරන බටහිර ජාතිකයන්
කෑලවල්ලොල පඳුරුවාසේ මළමෝත්‍රා කරනකොට අපි කැටයම් යොදපු ලස්සන අලංකාරවත් වැසිකිලි පෝච්චි භාවිතා කළා. වැසිකිලි කැසිකිලිවලට ඉතාම ලස්සන උපකරණ භාවිතා කළා. ඒ තැනට තිබුණා. ඊළට ඔය මහා විශාල ගල් පර්වත කපල කොටල මැනල හැඩදාලා උපදාලා කිසිම පණක් නැති ගලකට පණදීලා අමුතුම විදිහ විස්කම් කළා. විශ්වකර්ම වැඩ කළා. ඒ අයට තිබුණ ශාරීරික ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ උදවිය තුළ හිටපු මුනිවරුන්ට තිබුණ මානසික ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ මුනි ධර්මය අපිට ලැබුණේ. ඒ සියල්ලටම හේතුවේ ධර්මයේ අරගෙන වැඩි මුනිවරයෙක් වීමයි. බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අපිට දීපු දේ, මේ තරම් මේ ලංකාවට ආදරය කළ, මේ තරම් අපේ සිංහල හෙළ දිව වාසී ජනයාට ආදරය කළ තවත් කෙනෙක් මේ ඉතිහාසයේ පහළ වෙලා නැහැ. ඒකට හේතුව ඒ වැඩම කළේ මුනිවරේ. මුනිවරයෙකුගේ වැඩම කිරීමයි රාග දේශ මෝහ සහිත අයගේ පැමිණීමයි අතර වෙනස බලන්න. කෙලෙස් සහිත අය සාපයක් වුණා. කෙලෙස් සහිත අය ඇවිල්ලා මේ වටිනා රට විනාශ කළා. එයාලා සාපයක් වුණා, රටට විනයක් වුණා, කොඩි විනයක්. මුනිවරයා මොකද වුණේ? ආශිර්වාදයක් වුණා මේ රටට. ඒ මුනිවරුන්ව බිහි කළේ බුදුරජාණන් වහන්සේ. මුනිවරයාගේ ලක්ෂණේ බලන්ට, යෝ ගහානේ තම්බෝරිවා බිජායති. කවුරු හරි පිරිසක් ඔහුට අපහාස කරනවා නම්, සැරපරුස වෙලා ගරහනවා නම් ඔහු නිශ්ශබ්දව ඉන්නවා. හරියට කණුවක් වගේ කියනවා. යස්මින් පරේ වාචා පරියන්තං වදන්ති. අන් අය කියලා ඉවර වුණාට පස්සේ තමයි මුනිවරයා කතා කරන්නේ. එකට එක කජ කජ ගාන්ට යන්නේ නේ. තං වීතරාගං සුසමාහි තීන්ද්‍රියං. ඒ මුනිවරයා ඇස කන නාසය දිව කය මනස කියන ඉඳුරං මනාව සංවර කරගෙන ඉන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ උතුම් සංඝරත්නය මෙහෙට වැඩම කළ විට රජ්ජුරුවෝ මාලිගාවේ වාසය කරන්න කිව්වා. නෑ, අපි ටිකක් ඈතින් ඉන්නම් කිව්වා. බලන්ට නිකෙලෙස් බව. අපිට නම් අරලිය ගහ මන්දිරේ ඉන්න කියලා කිව්වොත් එහෙම කොච්චර ෂෝක්ද කියලා ෆොටෝ එකකුත් අරගෙන අන්තර්ජාලයට අද්දායි, මෙන්න මම ඉන්න තැන කාමරේ කියලා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ අපි ටිකක් ඈතින් ඉන්නම් කියලා. බලන්ට නිකෙලෙස්කම. කෙලෙස් තිබ්බනම් බොහෝම හොඳයි, අපිටත් කිට්ටුවෙම තැනක් හදන්න කියයි. එතකොට ආරක්ෂා ඔක්කොම තියෙනවා කියලා අපි එන්නම් පුරෝහිතකමට කියයි. දැන් ඔය ඉන්නේ ඕන තරම්. බලන්න වෙනස. රජ්ජුරුව බැලුවා මේ උත්තමයන් වහන්සේලා කැලෑවට හුදකලාවට ආසයි. ඒ නිසා වාසය කරන්න ලෙන් හදලා දුන්නා. තං වාපි දීරා මුනිවේද යන්ති. නුවණැති අය මේ උත්තමයන් හට මුනිවරයා කියලා කියනවා. යෝවේ තිතත්තෝ තසරංව උජ්ජුං. තසර කියලා කියන්නේ නූල් කටින යන්ත්‍රයේ හරස් අතර තියෙන ඇද නැති පොල්ලට. ඒකේ තමයි නූල් ඔතන්නේ. ඒක දසමෙට කෙලින් තියෙන්න ඕන. ඒකේ තියෙන නූලෙන් තමයි රෙද්ද වියෙන්නේ. නූල් කටින යන්ත්‍ර දැකලා තියෙන අය දැකලා ඇති. ඒක හරි කෙලින් තියෙන්න ඕන. ඒකට තමයි තසර කියලා කියන්නේ. ඒකේ තමයි නූල ඔතන්නේ. මොකද්ද ඒක ඇද වුණොත් රෙද්ද හරියට වියෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුනිවරයාගේ සිත හරියට තසරයක් වගේ කියලා දේශනා කළා. මුනිවරයාගේ සිත නූල් කටින යන්ත්‍රයේ තියෙන කෙලින් අතට හැදලා තියෙන ඍජු ලීය වගේ, ඍජුයි කියලා කියනවා. දහමේ ස්ථිරව පිහිටලා තියෙනවා. jigujjati kāmehi pāpakehi. ඒ මුනිවරයා පව්කම් වලට පිළිකුල්, පව්කම් කරන්න කැමති නැහැ. විමංසමානෝ විසමං සමංච. හොඳ නරක දෙක හොඳින් නුවණින් විමසනවා. තං වාපි දීරා මුනිං වේදයන්ති. ප්‍රඥාවන්තයෝ එබඳු අයට මුනිවරයා කියලා කියනවා. ඒ මුනිවරු යෝ සඤ්ඤතත්තෝ න කරෝති පාපං. තමාව සංවර කරගෙනයි වාසය කරන්නේ. ඒ වගේම පව් කරන්නේ නැහැ. දහරෝච මජ්ජිමෝච මුනි යතත්තෝ. ඒ මුනිවරයා පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. මැදුම් වයස කෙනෙක් වෙන්නත් පුළුවන්. යෞවන වයස කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු මුනි ගුණයෙන් යුක්තයි. අරෝස නෙයෝ සෝ න රෝසේති කංචි. ඔහු කිසිවෙකුගෙන් දොස් නොලබන චරිතයකින් යුක්තයි. ඒ වගේම ඔහු කිසිවෙකුටත් දොස් කියන්නෙත් නැහැ. එතකොට මුනිවරයා කියන්නේ අනුන්ගෙන් දොස් නොලබන චරිතයක්. ඒ වගේම අනුන්ට දොස් නොකියන චරිතයක්.
ඒ කියන්නේ අනිත් අය උන්වහන්සේට දොස් කියන්නේ නෑ කියන එක නෙමෙයි. බුදුහාමුදුරුවන්ටත් දොස් කියපු අය හිටියා. නමුත් උන්වහන්සේ දොස් ලබන්න සුදුසු කෙනෙක් නෙමෙයි. දැන් අපි අර කියන්නේ කතාවට මගේ වැරද්දක් නැත්තම් ඔය බණින එක සුලඟට ගියාදින් මං ගණන් ගන්නේ නෑ. මොකද මට ඒ බණින එක අදාළයි නම් ඔබ පිස්සෙක් කියනකොට මට පිස්සු නම් මට හරි ඒක ගැළපෙනවා. නැතු මට පිස්සු නැත්තං උඹ පිස්සෙක් කිව්වට මම ගණන් ගන්න දෙයක් නෑ. මට නෙමෙයිනි කියන්න. මොකද මං පිස්සෙක් නෙමෙයිනි. ඔබ මිනී මරුවෙක් කියනකොට මං මිනියම් මරලා නැත්තං මම එතන කලබල වෙන්න දෙයක් නෑ. මොකද මං ගැන නෙමෙයි කියන්න. හැබැයි මම මිනියක් මරලා තියෙනවා නම් වෙන කාට හරි උඹ මිනී මරුවෙක් කියලා කිව්වත් මම උඩ ගිහිලා බිම වැටෙනවා. හත්වලාමි මටවත්ද මේ කිව්වේ කියලා. අන්න ඒකයි මේ දොස් නොලබන්නේ කියලා කියන්නේ. දොස් ලැබීම නොලැබීම කියන කතාව වෙනස මේකයි. අනුන්ගෙන් දොස් නොලබන චරිතයක් කියන්නේ මිනිස්සු එක එක මනස්ගාත කිව්වට ඒ කියන එව්වට තමන් අයිති නැත්තං අදාළ නැත්තං අන්න එයා මුනිවරයෙක්. එතන මුනිවරයෙක් කියලා. ඊළඟට තියෙනවා මුනිවරයා පිණ්ඩපාතේ වඩිනවා. එහෙම වඩිනකොට යදුග්ගතෝ මජ්ජතෝ සේසතෝවා. සමහර විට මුනිවරයාට පාත්‍රයට දෙන්නේ මුට්ටිය උඩින් තියෙන බට්ටික. එහෙම නැත්තම් මුට්ටිය මැදින් තියෙන බට්ටික. එහෙම නැත්තම් හම්බ වෙන්නේ දංකුඩ ටිකක්. පින්ඩං ලබේත පරදත්තූප ජීවි. ඒ විදිහට අනුන්ගෙන් ජීවත් වෙන අනුන් දුන් දෙයින් යැපෙන කෙනාට පින්ඩපාති ලැබුණාට පස්සේ නාලං තූතුං නොපී නිපච්චවාදී. පින්ඩපාතේ හේතුවෙන් ඒ කෙනාව අමුතුවෙන් වර්ණනා කරන්නේ නැහැ. හෙට දවසේ මීට වඩා ප්‍රණීත භෝජන ගන්න ඕන කියලා හිතාගෙන වර්ණනා කරන්නේ නැහැ. අද කාලේ වගේ මේ දන් දීපු කෙනා දානපති, දාන සාගර, දාන චක්‍රවර්ති කියලා වර්ණනා කරන්න යන්නේ නැහැ. හෙටත් මේ විදිහට දෙන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒ තමයි මුනිවරයා. නාලන්තුං තූතුං. ඒ කියන්නේ ස්තුති කර කර යන්නේ නැහැ පස්සෙන් වර්ණනා කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සයා නම් දීපු දේ වර්ණනා කරන්න කැමතිනේ. මොකද වර්ණනා කරාම තමයි තව දෙන්නේ. ඒ ක්‍රමේ මුනි දහමේ නැහැ. ඒ වගේම දංකුඩ දුන්නා කියලා නපුරු හිතක් පහල කරගන්න කෙනෙකුත් නෙමෙයි මුනිවරයා. ඒකට අපහාස කරන්නේ නැහැ. තං වාපි දීරා මුනි වේද යන්ති. නැනවත් නුවණ තියෙන අය මේ උතුමන්ලාට මුනිවරයෝ කියලා කියනවා. එතකොට මේ මුනිවරයා කියන කෙනා එහෙම නැත්තම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රධානව මේ ශාසනයේ වැඩ හිටිය නිකලෙස් උත්තමයන් වහන්සේලා පිළිබඳව හරියට හඳුනාගන්න හොඳ දේශනාවක් කියලා මම මතක් කළා. අද කාලේ බුද්ධ ශාසනයේට බුදුරජාන් වහන්සේට ශ්‍රාවක සංඝයාට දොස් පරොස් කියන නින්දා කරන උදවියට උන්වහන්සේලා කෙබඳු උත්තමයෝද කියලා හරියට ගුණ වශයෙන්, චරිත වශයෙන්, ක්‍රමය වශයෙන් දැනගන්න මේ කාරණා ටික හරි වටිනවා. එතකොට උන්වහන්සේලාට දොස් නොකියා ආර්යෝපවාද නොකර තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, තමන්ගේ ගුණධර්ම රැකගන්න, තමන්ටත් මුනිවරයෙක් බවට පත් වෙන්න ඕන නම් ඒ සුදුසුකම් හදාගන්න. මේ දේශනාව තුළ ගොඩක් කාරණා අපිට තියෙනවා ඉගෙන ගන්න. අද අපි මේ සාකච්ඡා කරපු මුනි සූත්‍රයේ හරි අඩක් මෙතනින් අපිට අවසන් කරන්න වෙනවා. අපිට ලැබෙන කාල වේලාව අවසන් වෙන නිසා තවත් මේ පිළිබඳව කතා කරන්න ගොඩක් කරුණු අපිට තියෙනවා ඉදිරියට මේ සූත්‍ර දේශනාවෙම. ඒ පිළිබඳව ඊළඟ සතිය ධර්මානුශාසනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ කට කාලේ වෙන් කරගෙන අපි ඒ සඳහා ඒ පිළිබඳව වැඩි කරුණු විස්තර ඊළඟ ධර්මානුශාසනාවෙන් කතා කරන්න ඉතිරි කරගෙන අද මේ ධර්මානුශාසනාව මෙතනින් අවසන් කරනවා. ඔබ හැම දිනාටම මේ කරුණු මතක තියාගෙන සැබෑ මුනිවරයෙක් කියන්නේ කවුද? විශේෂයෙන් අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රාවක සංඝයා කෙබඳු උත්තමයන්ලාද කියන එක තේරුම් ගන්නට, ඒ වගේම තමන්ගේ ජීවිතේ මුනි බවට පත් කරගන්නට අපි කළ යුත්තේ කුමන කාරණාද කියන එක තේරුම් ගන්නට මේ ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ධර්මදේශනාවට දායකත්වය දක්වන පින්වත් පිරිස සිහි කරලා අපි පින් දෙන්නයි මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවට පින්බර දායකත්වය ලබා දෙනවා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී දේවානන්ද පාර අංක 278 ලිපිණි පදිංචි AD තරංගා රෝෂිනී පින්වත් මහත්මිය. AD තරංගා රෝෂිනී පින්වත් මහත්මිය 2020 අප්‍රේල් 9
එනම් අද දිනේදී තමන්ගේ උපන්දිනය යෙදී ඇති බැවින් ඇය තමන්ටත් තමන්ගේ පවුලේ සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගැනීමටයි මේ පින්කමේදී විශේෂයෙන් කල්පනා කරලා තියෙන්නේ. ඇයි බලාපොරොත්තු වෙනවා තමන්ගේ නමින් මිය පරලොව යන්ට යදුන සියලුම සංසාරගත ඥාති මිත්‍රාදීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලට සම්බන්ධ සියලු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවයත් ඉක්මන් භවයකදී උතුම් නිවන් ධර්මයේ සාක්ෂාත් කරගන්නටත් මේ සිද්ධ කරගත්ත කුසලයේ උපනිශ්‍රේ වේවා කියන අදිස්ථානයේ ඇතුවයි පින්කමට දායක වෙන්නේ. එහෙමනම් අද දවසේ තමන්ගේ ජීවිතයේ උපන්දිනේ ජන්මදිනයේ සිහිපත් කරන AD තරංගාරෝෂිනී පින්වත් මහත්මියට අනන්ත ගුණ ඇති රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ කරගත් උතුම් පින්කමේ බලෙන් ලෝකේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණය කර ඔබ අපි හැමදෙනාගේම ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තව තවත් මෙවැනි උතුම් පින් දහම් රැස් කරගන්න පුළුවන් අනාගත ජීවිතයක් උදා වේවා. ඇයට යහපත් සුබ උපන්දිනයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම එතුමිය බලාපොරොත්තු වෙන දින තමන්ගේ පවුල්වල සම්බන්ධකම් පවත්වමින් ඉඳලා සංසාරගතව යම් තාක් ඥාති මිත්‍රාදී මිය ගියා නම් ඒ සියලුම දෙනාට ඒ වගේම විශේෂයෙන් මේ දිනවල රට ලෝකයේ පුරාම මේ ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක ජීවිත අහිමි වෙලා ගියපු අපේ සහෘද මහා ජනතාවට ඒ මරණයට පත් වුණ සියලු දෙනාටම පරලෝ වශයෙන් මේ පින් ලැබේවා. ඒ සියලු දෙනාගේම සසර ජීවිත සුවපත් කර ගනිත්වා. මෙවැනි භයාන කිරණං වලට සසරපත් නොවී සුඛී සුවපත් ජීවිත ලබන්ට හැම දිනාටම මේ පින් උපකාර වේවා. ඒ හැම දිනාම සසර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි පින් දීලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ මේ පින්කමට දායකත්වයේ දරන පිළියන්දල තුම්බෝවිල දේවානන්ද පාර අංක 278 ලිපිණේ පදිංචි පින්වත් AD තරංගාරෝෂිනී මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සුජීවත් වෙන සෑම සිරු දෙනාටත් රට ලෝකයේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ අපි හැම දිනාටම අනන්ත ගුණ ඇති රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ කරගත් පින්කම් වල බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෙලව ජීවිතයේ නිදුක් නිරෝගී කායික මානසික සුවය සැලසේවා. අපටත් රටටත් ලෝකයටත් මේ ව්‍යසනකාරී තත්වයෙන් ඉතාම ඉක්මනින් අත් මිදී සුවපත් ජීවිත සතුටුදායක ජීවිත ලංකර ගන්නට ඉතාම ඉක්මනින් වාසනාව ශක්තිය ලැබේවා. ආශිර්වාද ලැබේවා. අපි හැම දිනාගේම පරලොව ජීවිත සුවපත් වේවා. සසර දුකින් අත මිදී අපටත් දෙවියන්ටත් සියලු සත්වයන්ටත් උතුම් නිවනින් සැනසෙන්න මේ පින උපකාර වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා.